සහභාගි වෙන්න එක්ක ඇතුළුීමේ ගාස්තුවක් තියෙනවා. එහෙම නැත්නම් ඉඳ ගන්නට කලින් සීට් එකට සල්ලි ගෙවන්න ඕන. හැබැයි ඔබේ වැඩමුළුවේ අවසානය තමයි ඔබ මුදල් අය කරන්නේ. ඒක දෙමෝපියන් සතුටු නම් විතරයි. මොකද්ද මේ කරන වැඩේ? මොකද්ද මේකේ විශේෂත්වය? මම 100%ක් මේක මුදල් මත කරන දෙයක් නෙවෙයි. ළමයි දුර්වලයි කියලා දෙමෝපියෝ මාර විදිහට ළමයින්ට බනිනවා. විවිධ චෝදනා කර ළමයින්ගේ මානසික මට්ටම ගැන හිතුවොත් එයාලට කියන්න කවුරු? දෙක, මේකෙන් මේ ළමයිව මුදව ගන්නවා. දෙවෙනි කාරණේ, මට වැඩමුළුවක් සංවිධානය කරද්දී ප්‍රචාරණ කටයුතු වල යම් මුදලක් වැය වෙනවා. හෝල් චාර්ජස් යනවා. ඒ වගේ විවිධ දේවල් කරන්න යම් පිරිවැයක් මට දරන්න වෙනවා. ඒ පිරිවැය නැවත මම එකතු කරගන්න ඕනේ. ඒ සඳහා මම සම්බන්ධ වෙන ළමයින්ගේ දෙමාපියන් යම් මුදලක් අය කරනවා තමයි. හැබැයි උදේ ළමයා ගෙනල්ලා වාඩි කරලා මම දෙමාපිය ඉස්සරහා ළමයාගේ හැකියාව පරීක්ෂා කරනවා. කරලා හවස් වෙද්දී ළමයා දක්ෂයෙක් නම් විතරක් මම මුදල් ගෙවන්න කියලා කියන්නේ මට පුළුවන් ළමයෙක් දක්ෂයෙක් කරලා මවාපෑමක් කරන්න. අද රටේ තියෙන දේවලුත් එක්කලා ඕන තරම් මවාපෑම් කරන්න පුළුවන්. මට ප්‍රශ්න ටිකක් අහලා කියන්න පුළුවන් ඔන්න දරුවා දක්ෂයි කියලා. නෑ. දෙමව්පියෝ දකින්න ඕනේ ඇත්ත. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. ළමයාට දෙමව්පියෝ දෙන ප්‍රශ්න වලට නිවැරදි විසඳුම දෙන්න පුළුවන් නම් තීරක වෙන්නේ දෙමව්පියෝ. ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන් වැඩමුළු අවසානයේ දෙමව්පියෝ සල්ලි නොදුන්නොත් මොකද කරන්නේ? ඒක තමයි මට තිබ්බ ප්‍රශ්නේ. මම මුලිනුත් සදහන් කරා මම මේ වෙද්දී වැඩමුළු 400කට වැඩි කරලා තියෙනවා. දවස අවසානයේ සෑම දෙමාපියෙක්ම තමන්ගේ දරුවා දක්ෂයෙක් වුණාම මුදල් නොගෙවා ඉන්නේ නැහැ. මම මුදල් ගැන කතා කරන්නේ නැහැ. මම ඔබෙන් අහනවා ඔබේ දරුවා මගේ වැඩමුළුවකට වාරි කරොත් ඔබ අහන ඕනෑම ප්‍රශ්නයකට දරුවා නිවැරදිව පිළිතුරු දුන්නොත් ඔබ මුදල් නොදී යනවාද? මේ වෙනකල් මගේ වැඩමුළුවක අසාර්ථක වෙච්ච කිසිම දරුවෙක් නැත. ඒළුම දරුවන් සාර්ථකයි. සාර්ථකයි. තව දෙයක් කියන්න ඕන. මම මුදල් පසුපස හඹා යනවා නම් මට වැඩමුළුවකට ළමයි 200ක් දාන්න පුළුවන්. හරි ලේසි.